the channel ඉතින් gorgeous lady මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේ මතක් කරනවා තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් අමතක නොකර click කරන්න ලස්සන වෙන මාත් එක්කතු වෙන්න කියලා. ඉතින් මම හිතුවා රූපලාවන්‍යාගාර තුලදී අධික මුදලක් වියදම් කරලා කරගන්න වෙන treatment එකක් ඔයගොල්ලන්ට ගෙදරදී ලේසියෙන්ම කරගන්න විදිය කියලා දෙන්න. ට්‍රීට්මන්ට් එක ගැන කියන්න කලින් මම කියන්නම් මේකේ ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඔයාලට කුරුල ඇතත්වයන්, එතකොට මුළු මූණ පුරාම මේ විදිහට ඇක්නේ තත්වයන්, එතකොට මේ විදිහට තුවාල වගේ ඇති වෙලා තේනවා නම්, එතකොට බ්ලීචින් ආසාදන වගේ තත්වයන් ඇති වෙලා තියෙනවා නම්, ඒ වගේම මුහුණේ වලවල් ඇති වෙලා තියෙනවා නම්, ඔයගොල්ලොන්ගේ ස්කින් එක අවපැහැ ගැන්විලා තියෙනවා නම්, ඔයගොල්ලන්ට අද මම මේ කියලා දෙන රුපියලක්වත් වේදම් කරන්න නැතුව කියලා දෙන මේ ට්‍රීට්මන්ට් එක ගොඩාක් වැදගත් වෙනවා ඔයාට මේ කියපු ගැටලු වලින් මිදෙන්න. ඉතින් එහෙනම් බලමු මෙච්චරම මිල අධික gedaradi leesiyema milak yodawanne nathuwa karaganna puluwan treatment එක මොකක්ද කියලා. ඉතින් අද කියලා දෙන ට්‍රීට්මන්ට් එක තමයි contrast hydrotherapy. ඉතින් මේ contrast hydrotherapy කියුවම ලංකාවට ගොඩාක් අලුත් වචනයක් වෙන්නේ නැති කුඩ දෙනකොට. මොකද salon වලදී ලොකු මුදලක් වියදම් කරලා කරන්න වෙන ට්‍රීට්මන්ට් එකක් නිසා මම හිතනවා බොහෝ දෙනෙක් අතර මේක ජනප්‍රිය නැති වෙන්න ඇති කියලා. නමුත් පිටරටවල මේ contrast hydrotherapy treatment එක ගොඩාක්ම ගොඩාක් ප්‍රසිද්ධයි. මොකද ස්කින් එකට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ මූණේ රුධිර ගමන රුධිර සංසරණය හොඳින් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට විශේෂම දේ තමයි අපේ ස්කින් එකේ තියෙන ගොඩාක් ගැටලු විසඳෙන එක. ඉතින් මේකෙන්ම විතරක් ස්කින් එක පැහැපත් කරගන්න ස්කින් එකේ තියෙන ගැටලු මගහරවා ගන්න පුළුවන් කියලා නෙවෙයි කියන්නේ. මොකද මම ස්කින් කෙයාර් රුටින් එක තදින්ම විශ්වාස කරන කෙනෙක්. මොකද මගේ ස්කින් එක මම මේ තත්ත්වයට ගත්තේ ඇත්තටම කිව්වොත් ස්කින් කෙයාර් රුටින් එක නිසාමයි. ඒක නිසා මම කියන්නේ ස්කින් කෙයාර් රුටින් එකක් නිවැරදිව කරගෙන යන අතරතුරේදී මේ වගේ තෙරපීස් ඔගොල්ලෝ ෆලෝ කරගෙන ගියොත් ඔගොල්ලන්ට දිගටම මේ දේවල් හරියාකාරව කරගෙන ගියොත් ලස්සන ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් සමහර අය මගෙන් අහයි ඇයි මේ ට්‍රීට්මන්ට් එක කියලා දෙන්නේ කියලා. මොකද සැලොන් වල ගොඩාක්ම ලොකු මුදලක් වැය වෙන්නේ මේ ට්‍රීට්මන්ට් එකට. මොකද කිව්වොත් ස්කින් එක ගොඩාක් හොඳින් ආරක්ෂා කරගන්න ගොඩාක් ගැටලු විසඳ ගන්න මේ ට්‍රීට්මන්ට් එක ගොඩාක් උදව් වෙන නිසා. ඉතින් මම හිතුවා මගේ ආයුර්වේද රූපලාවන්‍ය දැනුම ඒ වගේම අනිත් රූපලාවන්‍ය දැනුමත් උපයෝගී කරගෙන මමගේ අත්දැකීමත් උපයෝගී කරගෙන ඔයගොල්ලන්ට මේ ට්‍රීට්මන්ට් එක කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් කරන්න තියෙන ස්ටෙප්ස් ටික අපි දැන් බලමු. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක සැලොන් එකකදී කරනවා නම් ගොඩාක් කලාවට සැලොන් වලදී යොදාගන්න ස්ටීමර් ඒ වගේම ස්ටෝන්ස්. ඉතින් අපිට මේ ස්ටෝන්ස් ස්ටීමර් කියන දෙකම අපේ මතකෙන් ඉවත් කරන්න වෙනවා. මොකද අපිට මේ දෙකම ගෙදරදී කරගන්න බැරි නිසා. මමද කියලා දෙන්නේ මේක ගෙදරදී කරගන්න විදියනේ. එතකොට අපිට යොදා ගන්න පුළුවන් ටවල් එකක්, එහෙම නැත්නම් ස්ප්‍රේ බෝටල් එකක්. ඉතින් මේ දෙකෙන් එකක් තමයි ඔයගලන්ට යොදා ගන්න තියෙන්නේ. ඊළඟට කරන්න තියෙන්නේ හොට් වෝටර් කෝල්ඩ් වෝටර් අරගන්න එක. ඉතින් මෙතනදී ඔය ස්ප්‍රේ බෝටල් ගන්නවා නම් ඔයාට පුළුවන් හොට් වෝටර් ස්ප්‍රේ බෝටල් එකකට දාගන්න, අනිත් ස්ප්‍රේ බෝටල් එකට කෝල්ඩ් වෝටර් දාගන්න. ඉතින් මෙතනදී රස්නේ වතුර කිව්වම මූණ පිච්චෙන රස්නේ නෙමෙයි මද රස්නේ, මූණට ඔරොත්තු දෙන විදිය රස්නෙන් තමයි අපි ගන්න ඕනේ. ඉතින් කෝල්ඩ් වෝටර් කිව්වම ඔයාට අයිස් වතුර වගේ ගන්න පුළුවන්. නිකම් වතුර ගන්න එපා, අයිස් වතුර ගන්න. ට්‍රීට්මන්ට් එක කරගෙන යද්දී ඔයාට උණු වතුර එක ගොඩක් නිවිලා කියලා තේරුනොත් ආයෙත් උණු වතුර එකක් ගන්න පුළුවන්. ඉතින් සීතල වතුර එකත් සීතල අඩුයි කියලා තේරුනොත් ඔයාට ආයෙත් සීතල වතුර එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔන්න ඔයාගේ ට්‍රීට්මන්ට් එක පටන් ගන්න උපකරණ ලෑස්ති කරගන්න තියෙන්නේ. ඉතින් අපි මෙතනදී හොට් වෝටර් යොදාගන්නේ කෝල්ඩ් වෝටර් යොදාගන්නේ ඇයි කියලා කතා කරොත් අපි හොට් වෝටර් අරගෙන අපේ ෆේස් එකට තිබ්බම අපේ රුධිර නාල විශාල වෙනවා. එතකොට අපි කෝල්ඩ් වෝටර් යොදාගන්නේ අපේ රුධිර නාල වසා ගන්න. ඉතින් මෙතනදී රුධිර නාල ඇරීම වැසීම ක්‍රමවත්ව නිසියාකාරව සිද්ධ ජලය උපයෝගී කරගෙන සිද්ධ වෙන නිසා අපේ ස්කින් එකට හොඳ රුධිර සංසරණයක් සිද්ධ වෙලා අපේ ස්කින් එකේ තියෙන ගොඩක් ගැටලු අපිට මේ ට්‍රීට්මන්ට් එක කරගෙන මාසයක් දෙකක් විතර යනකොට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මෙම ක්‍රියාවලිය බාල පරපුරටත් මහලු පරපුරටත් කරන්න බෑ. මේක අවුරුදු 18 ඉහළ වගේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. අවුරුදු 70 80 වගේ වයස්වල අයට කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාට සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කරන්නත් බෑ. අදවත් රෝග වෙනත් රෝග වගේ දේවල් තියෙනවා නම් ඔයගලන්ට සැලොන් එකකදී මේ ප්‍රතික්‍රමය කරනවා නම් ඔයාගේ බියුටිෂියන් එක කතා කරන්න ඕනේ, ආඩ වේල පහ දැනුවත් කරන්න ඕනේ ඔයාට මේ වගේ හදවත් රෝග එහෙම නැත්නම් වෙනත් රෝග
තියෙනවා කියලා. එතකොට එයා දන්නවා ඔයාට මොන වගේ ආකාරයෙන්ද මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයා මෙතනදි ගන්න රස්නේ වතුර එක මම කලින් කිව්වා වගේ අධික රස්නෙන් තියෙන්න බෑ. මේ ට්‍රීට්මන්ට් එකට කලින් පළවෙනි ස්ටෙප් එක විදිහට කරන් තියෙන ඔයාගේ ෆේස් එක හොඳින් ක්ලෙන්ස් කරගන්න එක. ෆේස් එක අපි ඕනම දෙයකට කලින් හොඳින් පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත්. තියෙන ඕන තෙරපි එක පටන් ගන්න. හොට් ඇන් කෝල් තෙරපි එක. ඉතින් මම මෙතනදී හොට් ඇන් කෝල් තෙරපි එක දැන් හරියාකාරව ඔයගලන්ට පැහැදිලි කරන්න වීඩියෝ එක ටිකක් දිග වුණොත් ඒකට සමා වෙන්න මේ වගේ දේවල් හරියටම කියලා දෙන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා ටවල් එක අරගෙන ඔයාගේ හොට් වෝටර් එකේ ටවල් එක සෝක් කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් එක මිරිකලා අරගෙන ඔයාගේ ෆුල් ෆේස් එකටම දාලා මිනිත්තු 3ක් තියෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ හොට් ටවල් එක ඉවත් කරලා ඊළඟට ඔයාගේ අනිත් ටවල් එක අරගෙන කෝල් පෝටර් වල සෝක් කරලා අරගෙන ඔයාගේ ෆුල් ෆේස් එකටම දාලා මිනිත්තුවක කාලයක් තියෙන්න ඕනේ. එතකොට මිනිත්තුවෙන් පස්සේ ඒ ටවල් එකත් ඉවත් කරන්න ඕනේ. එතකොට හොට් ටවල් මෙතඩ් එක මිනිත්තු 3යි. එතකොට කෝල් ටවල් මෙතඩ් එක මිනිත්තු 1යි. එතකොට ඔක්කොම මිනිත්තු 4යි. මේ වගේ මිනිත්තු 4 සෙට්ස් පහක් කරන්න ඕනේ. ඒ කියන්නේ ආ හොට් ටවල් එකයි කෝල් ටවල් එකයි මාරුවේ මාරුවට විනාඩි 4ක් සම්පූර්ණ වෙන්න කොටස් පහක් කරන්න ඕනේ. මේ විදිහට හොට් ටවල් කෝල් ටවල් හොට් ටවල් කෝල් ටවල් කියලා ඔයාගේ තෙරපි එක කරගෙන යන්න ගිහිල්ලා අවසානයේදී ඉවර වෙන්න ඕනේ කෝල් ටවල් එකෙන්. ඔයා ස්ප්‍රේ බෝටල් එකක් මේකට ආධාර කරගන්නවා. ආගේ ස්ප්‍රේ බෝටල් එක ඉවර කරගන්නත් ඕනේ කෝල් ස්ප්‍රේ බෝටල් එකෙන්. ඔයා අනිවාර්යයෙන්ම මේ ට්‍රීට්මන්ට් එක කරද්දී, ඒ කියන්නේ හොට් ටවල් එක මිනිත්තු 3යි, ඊළඟට කෝල් ටවල් එක මිනිත්තු 2යි. හොට් ටවල් එක විනාඩි මිනිත්තු 3යි, ආයෙ කෝල් ටවල් එක මිනිත්තු 2යි. මේ වගේ සෙට්ස් පහක් කරන්න ඕනේ. අවසානයේ ඉවර කරන්න ඕනේ කෝල් ටවල් එකෙන් හෝ කෝල් ස්ප්‍රේ එකකින්. ඔන්න තෙරපි එකෙන් පස්සේ ඔයගලන්ට තියෙන පැක් එක ඇප්ලයි කරන්න. ඉතින් මෙතනදී මේ පැක් එකට යොදා ගන්න අමුද්‍රව්‍ය මම හිතන්නේ ගොඩාක් අය දෙන්නේ නැති වෙයි. හැබැයි මම හිතුවා ඒක ඔයගලන්ට එක බෙදා ගන්න ඕනේ කියලා. ඒක නිසා මේ අමුද්‍රව්‍ය දැන් මේ ඉතාලියේදී මගේ ළඟ නැහැ. ඉතින් ඒක ඔයගලන් ලංකාවේද අනිවාර්යයෙන්ම මම හිතනවා හොයා ගන්න පුළුවන් වෙයි කියලා. හොඳම අමුද්‍රව්‍ය ටික මෙතනදී ඔරිජිනල්ම අමුද්‍රව්‍ය ටික යොදා ගන්න කියලා කියනවා. නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා ඉතින් මම දැන් කියන්න මොනවද මේ පැක් එකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික කියලා. ඉතින් මෙතනදී අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි සුදු හඳුන් තේ හැන්දයි, එතකොට රත් සඳුන් තේ හැන්දයි, ඔබ පවුඩර් තේ හැන්දයි, ඒ වගේම තමයි කස්තුරි කහ. හරිම පොඩ්ඩයි. අපි කියන්නේ පිංචක් කියලා. පිංචක් කියන්නේ අපේ මේ ඇඟිලි තුඩකට අහු වෙන ප්‍රමාණය. ඉතින් අපි මේ දේවල් ඉගෙන ගන්න කලින් හිතන්නේ කහ ගොඩාක් අපේ මේ ට්‍රීට්මන්ට්ස් වලදී යොදා ගන්නවා කියලා. හැබැයි නෑ, අපි මේ දේවල් ඉගෙනගෙන යද්දී අපිට දෙන දැනුමේදී අපි දැනගන්නවා කහ වගේ දේවල් අපේ ෆේස් එකට අපේ බොඩි එකට ඇප්ලයි කරන්න ට්‍රීට්මන්ට්ස් වලදී යොදාගන්නේ අපේ ඇඟිලි තුඩෙන් ප්‍රමාණයයි කියලා. මේ සැහැඳි තේ හැඳි ගණන් ඇත්තටම එකතු කරන්නේ මගේ කලින් වීඩියෝස් වලත් මම මේ දැනුම ලබා ගන්න කලින්, මම කියන්නේ ආයුර්වේද රූපලාවන දැනුම ලබා ගන්න කලින් මමත් සමහර වෙලාවට තේ හැඳක වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේක කරන්න එපා කියලා ඔන්න මම මෙතනදී ඔයගොල්ලොන්ව දැනුවත් කරනවා. මෙන්න මේ ඔක්කොම ටික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගෙන අඩපුලා ඇලෝජල් එකත් එක්ක එහෙම නැත්නම් වතුරත් එක්ක කලවම් කරගන්න. මෙතනදී ඔයාට පේස්ට් එකක් ආකාරයට එන විදිහට වතුර ටිකෙන් ටික හරි ඇලෝජල් ටිකෙන් ටික හරි ඇඩ් කරගෙන පේස්ට් එකක් හදාගෙන ඔයාගේ පැක් එක ෆුල් ෆේස් එකටම ඔයාගේ බෙල්ලටත් එක්කම ඇප්ලයි කරලා විනාඩි 30ක් ඉඳලා සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඔයාට සුපුරුදු විදිහටම තියෙන ටෝන් එක ඇප්ලයි කරන්න. ඉතින් ටෝන් එක ඇප්ලයි කරලා ෆේස් එක රිලැක්ස් එකේ තියන්න තියෙන්නේ. පහු වෙන දේ ඉඳලා ඔයාට ඔයාගේ ඩේලි රූටීන් එක ෆලෝ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කොච්චර කාලෙකින්ද කරන්න ඕනේ කියලා අහුවොත් ඔයාලට පුළුවන් මාසෙකට දෙවතාවක් විතර මේ ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් ගොඩාක් කුරුලෑ තියෙන කෙනෙක් නම්, ඔයාට අධිකව ඇක්නි තත්වයන් තියෙන කෙනෙක් නම් සතියේට සැරයක් ගානේ මාසෙට 4 වතාවක් ට්‍රීට්මන්ට් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම මෙච්චර දවසක් ආසාවෙන් ඔයගලන්ට දෙන්න ඔබ මේ දැනුම දෙන්න හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මොකද මේ කාලෙදි ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අනිවාර්යයෙන්ම මතක් කරනවා මේ ට්‍රීට්මන්ට්ස් අතරතුරේදී ස්කින් කෙයාර් රුටීන් එක ෆලෝ කරන්නේ නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ස්කින් කෙයාර් රුටීන් එකට පුළුවන් අපේ ස්කින් එක වෙනස් කර
කරන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලොන්ට වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. තවත් වටිනා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන ගංගෙන් එන්න. ඔයගොල්ලෝ හැමදාම සතුටින් පරිස්සමින් ශක්තිමත් වෙන්න කියලා මතක් කරනවා. ගිහින් එන්න.